අයිබෝන් කියලා පිළිගන්නවා ඕගොල්ලන් හැමෝම අදන්. අද මම ඕගොල්ලන්ට අරන් ආවේ ලේසියෙන්ම හදන්න පුළුවන් පාන් එකක්. ඉතින් මම මේ පාන් එක ලිපේ හදන විදිහත් ඕගොල්ලන්ට ගෙනත් තියෙනවා. ඒ වගේම තමයි අද මේ පාන් එකත් හදන්නේ. හරිම ලේසි. ඒ වගේම මෙහි මේ රටේ ගොඩාක්ම තියෙන පාන් එකක් පොඩි අය ගොඩාක් ආස කරන එක. ඉතින් බලමු මොනවද ඕනේ වෙන්නේ කියලා. ඉස්සෙල්ලාම මද රසනේ වතුර 125ක් මිලිලීටර් ඕනේ. ඊට පස්සේ මද රසනේ කිරි මිලිලීටර් 100ක් ඕනේ. ඊට පස්සේ සීනි මේස හැඳි එකක්. ඊට පස්සේ ඊට්ස් ඕනේ මේස හැඳි එකක්. මේ ටික එකතු කරලා හොඳට කලවම් කරන්න ඕනේ. ඉතින් අලුත් ඊට්ස් ගන්න නිසා වෙනම විනාඩි 10ක් 15ක් පිපෙන්න තියන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ ඔලිව් තෙල් මිලිලීටර් 30ක් එකතු කරලා ලුණු තේ හැඳි භාගයක්. ඉතින් භාගයක් කියන්නේ රස අනුවගොල්ලන්ට එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ පිටි එකතු කරනවා ග්‍රෑම් 300ක්. ඉතින් පිටි ග්‍රෑම් 300කින් තමයි අපි අද හදන්නේ. ඉතින් මේ විදිහට හොඳට අනා ගන්න ඕනේ. ඕගොල්ලන්ට අතේ අනන්න පුළුවන්. විනාඩි 10ක් විතර හොඳට අත තද කරලා පිටි එක අනා ගන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට පිටි එක අනාගත්තට පස්සේ අපි මේ පිටි එක පැයක් පිපෙන්න තියෙනවා. මේ තියෙන්නේ පැයක් පිපෙන්න තියලා පැයකට පස්සේ හොඳට පිපිලා තියෙනවා. ඊට පස්සේ මේ පිටි එක අපි නැවතත් අරගෙන මුලින්ම ලෑල්ලකට පිටි එක දාන ලෑල්ලකට පිටි ටිකක් කිය ගන්න. ඊට පස්සේ පිටි එක දාලා රෝලින් පින් එකකින් මේ විදිහට තුනී කරන්න තියෙන. ගොඩාක්ම තුනී කරන්න නැතුව සාමාන්‍ය ප්‍රමාණයකට තුනී කරගන්න ඕනේ. ඉතින් මේ මෙන්න මේ වගේ ඒ වගේ ප්‍රමාණයකට තමයි තුනී කරන්නේ. ඉතින් මේ වගේ ලොකු රවුම් කපා ගන්න ඕනේ. මාගේ ළඟ ලොකු රවුමක් නැති නිසා මම පුංචි දීසියක් ගත්තේ. ඉතින් මේ වගේ රවුම් කපා ගන්න තියෙන්නේ. ඕගොල්ලන්ට මතක ඇති මම කලින් ඕගොල්ලන්ට තවත් එකක් ගෙනාවා. මේ වගේම කුඩාවට ලිපේ හදන හැටිත් මම ඕගොල්ලන්ට පෙන්නුවා. ඉතින් ඒ විදිහටම ඕගොල්ලන්ට මේකත් ලිපේ හදා ගන්න පුළුවන්. ඒ වගේම දවස් 3-4ක් තියාගෙන කෑමට ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි තව සැන්විච් හදන්නත් පුළුවන් අපිට මේ පාන් එකෙන්. ඉතින් අර ඉතුරු වුණු පිටි ටිකත් මේ විදිහට හොඳට අතින් තද කරලා අනාගෙන ඊට පස්සේ තුනී කරලා අර වගේම රවුන් ටිකක් කපා ගන්න තියෙන පිටි ටික ඉවර වෙනකම්ම. ඉතින් එහෙම කපාගත්ත රවුන් ටික මේ විදිහට ට්‍රේ එකේ තියලා ඉතින් පිපෙන්න තියන්න ඕනේ විනාඩි 30ක් පැයක් අතර වගේ කාලයක්. ඊට පස්සේ මේ විදිහට ඇඟිල්ලෙන් හිල් හදාගෙන යන්න ඕනේ. ඊට පස්සේ මේක උඩින් අවන් එකට දාන්න කලින් ලුණු ටිකක් ඉහ ගන්න. අවශ්‍ය නම් විතරක් ලුණු ඉහ ගන්න, අවශ්‍යම නැහැ අවශ්‍ය නැත්නම් ඒත් ලුණු නැතුව ඕගලන්න පුළුවන් අවන් කරන්න. ඊට පස්සේ අවන් එක හොඳට කලින් රත් කරගන්න ඕනේ සෙල්සියස් අංශක 170ට. විනාඩි 35ක් 40ක් වගේ කාලයක් යනවා අපිට මේක බේක් කරගන්න. ඊට පස්සේ අවන් එකෙන් ගත්ත ගමන් රස්නේ තියෙනකොට වතුර ටිකක් මේ විදිහට උඩින් ගාලා තව විනාඩි 10ක් 15ක් වහලා තියන්න. ඉතින් එතකොට හොඳට මේ පාන් එක සොෆ්ට් එකට එනවා. ඉතින් මේ තියෙන්නේ හැම හදාගත්ත පාන් ටික. මේ විදිහට අපිට පුළුවන් සෑන්විච් හදන්න. ඉතින් පොඩ්ඩන්ට ඉස්කෝලේට යවන්න හැම ඔයගොල්ලන්ට හොඳයි මේ විදිහට සෑන්විච් එකක් හදලා ඒගොල්ලන්ට යවන්නත් පුළුවන්. ඉතින් හරිම ලේසියි හදන්න. ලිපේ හදන විදිහත් මම ඔයගොල්ලන්ට දාන්න. එහෙනම් සුබ දවසක් ඔයගොල්ලන්.